සමාජයක් බවට පත් වෙනවා. මේ රටේ සමාජෙ මේ ලෝකෙ දිහා බැලුවාම මේ රට දිහා බැලුවාම මේ මොනතරම් කියන එක ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු වන්නේ නේ. සමහර මහලු අය පවා පින්නත්නි කරන කියන දේවල් දිහා බැලුවම මේ කාම පිපාසාවෙන් අධර්ම රාගය තුලින් සිද්ධ කරන කටයුතු දිහා බැලුවම පින්නත්නි මිනිසුන්ට මෘග සංඥා තරමකින් පහළ වෙලා පවතින බව දකින්න තිබෙනවා. තමන්ගේ තාත්තත් ඒ වගේම තමන්ගේ සහෝදරයත් එක හා සමාන ස්වභාවයකට කොපු තල් පොත්තිකේ නිදාගන්න මේ ඇදේද? ඔව්. ඔයා නිදාගන්නේ කා ළඟද? අයියා ළඟද තාත්තා ළඟද? ඈ? ඈ? තාත්තා ළඟ. තාත්තා ළඟ? රෙදි එහෙම හොදන්නේ. රෙදි එහෙම මං හොදගන්න. අය මොනවද කියන්නේ? පුතා දැන් අම්මා ගියපු දවසේ ඉඳලා මේක කරනවද? ඔව්. දැන් කීයේ දින්නි පුතා? 9. කොහමද පුතේ ඔය ටික කරන්නේ? මම අම්මා ගියපු දවසේ ඉඳලා මම තම නංගිගේ තාත්තගේ මගේ රෙදි ඔක්කොම හොදන්නේ. හ්ම්. ඒකල උදේ ඉස්කෝලේ යනකොට ඇවිල්ලා රෙදි හොදලා කොහොම මොනවද කරන්නේ? ඉස්කෝලේ රෙදි හොදලා ඔක්කොම කරලා නංගිගේ තාත්තගේ රෙදි හොදනවා. හ්ම්. ඒකල යන්න පටන් ගන්නවා. ඕන දෙයක් උයන්න පුළුවන් දැන්. 9 වසර ඉන්නේ. මට එන්න කිව්වා. එන්න කියලා දවසක් ඉඳවල හිටපහුව බඩු ගෙනත් දාන්න ඉපෝ එහෙම කියලා. හ්ම්. මමත් ඉතින් අවුරුදු ගන්න අපිට කොහොමද කියන්නේ කුම් කුමාරන් ගියා. පහුව දාකෝ එන්න පහුව පැත්ත. ඒ ටික දාන්න බං ගෝ සප් පිඟානක හාල් ඔච්චරයි තියෙන්නේ. හාල් ඉවරයි. දැන් කොහෙන්ද ඉතින් දැන් රැටේ දොර කන්න ඈ?
අද පොල් තිබුණේ නැහැ පුතේ කොහෙන්ද පොල් ගිය ඉල්ල ගත්තේ අත්තම්මලාගේද ඉල්ල කොච්චරද බෑවක් අයියට ආදරේද පුතා කොච්චරක් ආදරේද ගොඩක් වැඩියෙන්ම ආදරේ කාටද රාබුයි පණ්ඩක්කයි රාබු මෙහෙමද කැපන්නේ? ඔව්. රාබු නේ නෝකෝ. නෝකෝ. නෝකෝ ඉතින් වන්දකයි. ඔය දවල්ට දෙටයි තද දවල්ටයි. ඔව් දෙටයි දවල්ටයි. මොකද කේසෙ? රසයිද මොනවද මොනවද තියෙන්නේ ඈ බතුයි බන්දකයි තවන් ජීවිතේ හිතුවද කවදාවත් මේ තත්ත්වෙට පත් වෙයි කියලා? කවදාකවත් හිතුවේ නෑ. ඇත්තටම මොකද උනේ? එන්නේ අර ග්ලූකෝමා කියන ලෙඩේ ඇස්වල ප්‍රෙෂර් එක ආවා. ප්‍රෙෂර් එක ඇවිල්ලා බෙහෙත් කරා, දිගටම බෙහෙත් කරා, ඊට පස්සේ ඔපරේෂන් කරා. පස්සේ මේ ඩොක්ටර්ලා ග්ලූකෝමා තත්ත්වයට ආව සමහර විදිහට. ඒත් බෙහෙත් කරා දැනටම බෙහෙත් කරන එනකොට සුව කරගන්න බැරි වුණා. දැන් කොච්චර කල් වෙනවද ඇස් දෙක පේන්නේ නැතුව අරගෙන? පේන්නේම නැති තැනට අරගෙන මේ තත්ත්වයට ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර. ඉස්සර මොනවද කරේ රස්සාව හැටියට? ගොවිතැන් කරා, ඉතින් හේන් කුඩි වැඩ තමයි කරේ ගොඩක්. පුතා උයලා දෙන බත් ටික අතට ගෙනල්ලා දීපුවම මොන වගේ හැඟීමක්ද ඇත්තටම පුතා ගැන හිතෙන්නේ? එක පැත්තකින් මට හිතා ගන්න බැරිද හරි ආඩම්බර. එක පැත්තකින් දුකයි. ඇයි? ඇයි දුකක් හිතෙන්නේ? මෙච්චර ඉතින් කරන්න ඕන කට්ටිය නැහැ. ඉතින් මගේ දරුවා ඉතින් පොඩි වයසෙන් මේ එක කරනවා කියන එකත් එක දුකක්. ළමයිගේ අම්මා දාල යන්න හේතුව මොකක්ද? මොකද්ද මේ අමිහිරි කතාවත් අපිට කියන්නකො. ඒක ඉතින් දුර කතාවක් ඉතින් මට හිතා ගන්න බෑ මේ ඉතර එකට ඉඳලා මේ එකපාරට වෙනස් වෙච්ච එකෙන් දෙන්නට දෙන්නා නොතේරුම්කමද තේරුම් ගන්න බැරි වුණාද එයාට මාව තේරුම් ගන්න බැරි වුණාද මට එයාව තේරුම් ගන්න බැරි වුණාද කියන එක තාම මටවත් තව හරියට තීරණයක් ගන්න බැරුයි කොහොමද මම දන්නේ එකම දේ මම අද අසරණයි කියන එක කියන්නේ මේ S2 නොපිනීමට හේතුවක් වුණාද ඒක S2 නිසාද එහෙමත් කියලා කියන්නත් බෑ ඉතින් මට කියන්න අමාරුයි සන්නා. ඒ කියන්නේ නොපෙනුනාට පස්සේද කියන්නේ? ඔව් නොපෙනුනාට පස්සේ. S2 එක පේනකොට හිටියා. පේන කාලේ හිටියා අවුරුදු 17ක් ඉතින් එකට හිටියා. දැන් මේ අවුරුද්දක් තමයි පේන්නේ නැතුව ගියේ. මේ අවුරුද්ද ඇතුළත තමයි මේ ගාලේ.
ගියපු දවසේ මොකද හිතුනේ? ගියපු දවසේ නම් හිතුණා ඉතින් මම ඇත්තටම ජීවිතේ මිවරයි කියලා තමයි හිතුනේ. ඊට පස්සේ දරුවෝ දෙන්න හදාගෙන ඇත්තටම මේ ආහාර පාන දැන් ඔයාලට හොයාගන්න විදියක් නැහැ. දරුවෝ දෙන්නෙක් ඉස්කෝලේ යවන්න ඕන. ඒව කරන්නේ කොහොමද? ඒක දැනට ඉතින් මගේ සහෝදරියෝ සලකනවා. වටා පිටා මිනිස්සු උදව් කරනවා. ඒ කොහොම හරි කළා මට දැන් අවශ්‍ය මගේ දරුවෝ දෙන්නට කොහොම හරි උගන්වව ගන්න. සමාජෙ. මට ඉල්ලන්න තියෙන්නේ මගේ දරුවෝ දෙන්න හදාගෙන මේ දරුවෝ දෙන්නට උගන්වව ගන්නයි. මේ දරුවෝ දෙන්නගේ අඩුපාඩු තියෙන ඒවයි. මොනවද අඩුපාඩු අවශ්‍ය? අධ්‍යාපනයට අවශ්‍ය දේවල් තියෙනවා. මගේ දරුවෝ මොන්ඩිසෝරි ගාස්තු තව ගෙවා ගන්න දැන් මාස දෙකක් වෙනවා ගෙවා ගන්න බැරි වුණා. මගේ පුතාගේ එතකොට අධ්‍යාපන කටයුතු ඒවා තියෙනවා. අතරමඟ ක්ලාස් මොනවද නැහැ. ඒ ඔක්කොම නතර වෙලා තියෙන මුදල් නෑ මතකන් ඒක කරන්න. අයියෝ මගේ ඇස්තලට මට දැනට මාසෙකට රුපියල් 6000ක් විතර මුදලක් වැය වෙනවා බෙහෙත් කියනසත්. ඒකට පුළුවන් නම් උදව් කරන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඇස් දෙක හොඳ කරගන්න පුළුවන් කියලා වෛද්‍යවරු කියනවාද? බෑ කියලා තමයි කියන්නේ. මේස් තන්නේ මේස් දෙකක් නැද්ද? තිබුණා දෙකක් නේ. ඉරිලා. ඔය සපත් දෙක මොකද උත්තේ වෙලා තියෙන්නේ? අඩි ගැලවිලා. කොබන්? ඇයි? නැංගි දෙල්ලම් කරන්න ගිහලා එහෙම ගහගෙන. ඈ? එහෙනම් අතුල් ගලන්නේ. ආ දැන් අඩිය නැද්ද ඒක? කො? මේ අඩිය ගැලවිගෙන නේ. එක දවසක් තා කුඹි පරිත්තේ කොස්කොල පැදුරක නිදියා ගත්තා. ආස කරුණා වහින්න ගත්තා. කුඹි පරිත්තා අඩන්න ගත්තා. අම්මට ඇහුණා දුව කනවා කුඹි පොලිතා නලවා ගත්තා. කොහොම මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට? ගංගකුකුල්ල ටිකක් බිත්තර සඳහා කුකුල්ල ටිකක්වත් හදාගන්න. ඒත් ඉතින් ඔයාට පේන්නේ නැතුව පුතා ඉන්නවනේ. මේ කාලේ මට පුතා ඉස්කෝලේ යරලනකම් කොහොමත් ළඟට වෙලා හරි කියකින්. අවස් කාලේ පුතා ඉන්නවනේ. සාමාන්‍ය කූඩයක් හදාගෙන මේ කුකුල්ල ටිකක් දාගත්තාම මේ පැත්තේ පළාතේ හැටියට බිත්තර ටිකක් මිලයි. සපද්දක ඉරිලා නේද? දැන් නංගිව මොන්ටිසෝරියද කොහොම කොහොමද කරන්නේ? නංගි මොන්ටිසෝරියට ආවද මං අහන ඉස්කෝලේට යනවා.
පුතාගේ නම කියන්නකෝ. මගේ නම ජීජී නුවන් තිලන ජයලත්. නුවන් කියන්නකෝ කීතර කවුද ඉන්නේ මොකද විස්තරේ? මායි නංගි තාත්තයි විතරයි ඉන්නේ. අම්මගේ පුදාස ඉඳලා මම තමයි නංගිගේ තාත්තගේ එක්කම වැඩ කරන්නේ. උයන්න තියන්නේ මම රෙදි හොදන්නෙත් මම. ඔක්කොම කරන්නේ මම. තා සමහර අදාස වලට මට නංගිට කන්න දෙයලා තාත්තා බඩගින්න ඉන්නවා. සමහර අදාස වලට මායි තාත්තයි කන්න නැතුව නංගිට කවලා ඉන්නවාද. කොහෙන්ද කැම ටිකක් හරි හම්බ වෙන්නේ? අත්තම්මලා ඉඳලා හිටලා දෙනවා. නැත්තම් ඉතින් බඩගින්න තමයි. අම්මට කතා කරලා බැලුවේ නැද්ද පුතා? අම්මා එකපාරක් කතා කරා. අය එතනින් එහාට කතා කරේම නැහැ. එන කතාවක් කියන්නේ නැහැ. කොහෙද ඉන්නේ කියලා දන්නේ නැද්ද? නැහැ. ඇයි අම්මා පුතාලා දාලා ගියේ? තාත්තගේ ඇස් දෙක පේන්න තුනට පස්සේ තමයි අම්මා ගියේ. අඩුපාඩු සපත්තු මගේ නංගිගේ සපත්තු දෙකයි අය කන්න බොන්න ටිකයි. ඉස්කෝලෙන් දැන් උයලා පිහලා යනකොට පරක් වෙනකොට බැනුම් අහපු දවස් එහෙම තියෙනවද? තියෙනවා සමහර දවස්. ඒකත් මතක් කරන්. එදා එක දවසක් මේ පරක් වෙලා ගිහිල්ලා දඬුවමකට ලක්. මොකක්ද උනේ? දන ගහගෙන ඉන්න හිටියා. අය බුදු වදෙන් කිව්වා පහු. කන් දෙක අල්ලගෙන ඉන්නවා. ඔයා කිව්වේ නැද්ද මේ ටික කරලා ඉන්නේ ගෙදර කියලා? කිව්වේ නැහැ. ඇයි පරක් උනේ කියලා ඇහුවෙත් නැද්ද ඉස්කෝලේ? ඇයි ඇත්තටම පරක් වෙන්නේ? උයන්ඩ වෙලා යනවා සමහරද නංගිලා ඇති කරන්නත් වෙලා යනවා. අය පොට්ටි ගහදර නංගි බෑග් එක දාලා පෙර පාසලට යවලා එන්න වෙලා යනවා. ඊට පස්සේ දඬුවම් විඳිනවා. ඒ දඬුවම් විඳිනකොට මොකද හිතුනේ? මොනවත් හිතෙන්නේ නැහැ. දුකක් හිතුනේ නැද්ද? නැහැ. දුකක් හිතෙන්නේ නැහැ. ඒ මොකද? සතුටින් නිකරන්නේ අක්කා. තාත්තට එක බණ අහන්න පුරුණේ කොහොමද? අහන්න වුණ විතර රේඩියෝ දාලා තියෙන මායි තාත්තා ඉතින් එළියට ලහගෙන ඉන්නවා. සමහරක් ක්ලාස් වලට නිජේ නිදිමු තහන ඉන්නවා. මම නිදි කරලා යනවා. බණ අහනවා. දැන් තාත්තත් එක බණ අහලා ඔයාටත් ඒක හුරු වෙලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ කම්පා වෙන්නේ නැහැ. දුකක් හිතෙන්නේ නැහැ. ඒ මොකද? හැමදාම අහනවානේ. අම්මගේ උදාස ඉඳලා දුකක් හිතුණා. ටික දවසක් යද්දි ආය අම්ම එන්නේ නැහැ කියලා දැනගත්තට පස්සේ තවත් දුකක් හිතෙනවා. ඒගොල්ලෝ එන්නේ නැති බව දැනත් කිව්වේ හිතුවනේ. ඒකෙන් දුක තුනී වුණා. කවුරු කෙනෙක් වෙන්නද බලාපොරොත්තු වෙන්නේ අනාගතේ? මොකද්ද බලාපොරොත්තු? මං ඉංජිනේරුවෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කරලා? ඒ කරලා ඉතින් බල එක එක නිර්මාණ හදනවා. නංගිටයි තාත්තටයි? නංගි තාත්තයි බලා ගන්න. රෙදිහේ මැදගන්නේ? රෙදිහේ මැදගන්න මේ ළඟදී අයර්න් එකක් කැඩුනා. ඊට පස්සේ දැන් මදින් නැතුව යනවා. දැන් මදින් නැහැ. රෑ වෙලාවම නංගි ගැඳුම් ටිකයි මගේ ගැඳුම් ටිකයි සරම ලැහත් කරලා තියෙනවා ඉස්සර. දැමුත් එහෙම කරනවා. මදින් නැතුව? ඔව් මදින් නැහැ නේද? නැහැ නේ. අයින් කසලෙන් ගෑන්නවා. එහෙමද? අයින් නේ මොකද උනේ කැඩුණාද? කැඩුණා. හදන්න බැරිද? හදන්න බැහැ. උණු අතර එදා S2 පෙනිලා දැන් මේ අඳුරේ ඉන්නකොට මොන වගේ දෙයක්ද දැන් දැන් ඒකට හුරු වෙලාද නැත්නම් ඉතින් මේ කියන ජරා ගෑනේ ඒක ඉතින් අනිත්‍යයෙන් හැම දෙයක්ම අනිත්‍ය නැති වෙන දේ මට පෙදහම අනුව මම ඒක තේරුම් ගත්තා. ගොඩාක් දුරට මම හිත හදාගත්තේ ඒකේ. ඒ තුන් ධර්මයේ තියෙන ඒ පැත්තෙන් මම ගොඩාක් දුරට හිත හදාගත්තා. දැන් ඉතින් කොහොමත් ඇතිවෙච්ච දේ කවදා හරි නැති වෙනවා කියන එක මම දැනගත්තා. දැන් වයස කීයද? 39.